ජීවත්වෙන් පිරුණු බොහොමයක් දේවල් අපි අපේ ජීවිතයට දැකලා තියෙනවා. ඒ විදිහට සුන්දරත්වයෙන් පිරුණු දවසින් දවස අලුත් වෙන විලාසිතාවන් වලට හැදවෙන තවත් ලස්සන කෙනෙක් තමයි මනාලිය කියලා කියන්නේ. අදත් එවැනිය සුන්දර මනාලියන්ගේ සෙනෙහවන්ත හමුවීම් ගැන කතා කරන්නට අපි සූදානම්. එකතු වෙන්න මේ මනාලියන්ගේ සුන්දර සිහින සදා කරන සොඳුරු මොහොත ද බ්‍රයිඩල් ෂෝ. බ්‍රයිඩ් කෙනෙක් වෙන්න හිතන හැම කෙනෙක්ම මුලින්ම තමන්ට ගැළපෙන විලාසිතාව මොකක්ද කියලා තෝරගන්න ඕනේ. අන්න ඒක නිසා තමයි අද දවසේ බ්‍රයිඩල් ෂෝ ප්‍රෝග්‍රෑම් එකෙන් ඔගලන්ට ලස්සන ලස්සන විලාසිතාවන් ෆැෂන්ස් ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. බලමු අද දවසේ සෙග්මන්ට්ස් මොනවද කියලා. Your little hands wrapped around my finger and it's so quiet in the world tonight. Why would you wanna break a perfectly good heart? Why would you wanna take our love and tear it all apart now? Why would you wanna make මේ දවස්වල ඉන්දියන් වෙස්ටර්න් වලට වැඩිය වැඩිපුරම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන කැන්ඩියන් බ්‍රයිඩ්ස්. ඒක නිසා නේත්‍ර අද දවසේ බ්‍රයිඩල් ෂෝ ප්‍රෝග්‍රෑම් එකට ලස්සන ලස්සන කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක්ව ඩ්‍රෙස් කරලා තියෙනවා. අපි බලමු බ්‍රයිඩල් සෙග්මන්ට් එකේ අද බ්‍රයිඩ් කොච්චර ලස්සනද කියලා. I took a chance, I took a shot, and you might think I'm bulletproof, but I'm not. You took a swing, I took it high. අද මගේ බ්‍රයිඩ් වෙලා ඉන්නේ චම්පි. චම්පි පැහැපත් යෝතියක්. මං අද නිර්මාණයක් කරලා තියෙන්නේ මෙතනදී සම්ප්‍රදායෙන් බැහැරව මොඩර්න් කැන්ඩියන් කෙනෙක් විදිහට තමයි මගේ බ්‍රයිඩ් වෙලා නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනදී මම එයාගේ ස්කින් කලර් එක අනුව එයාට අයිවරි ඇන්ඩ් ක්‍රීම් කලර් එකෙන් මිස් වෙච්ච මේඩප් කැන්ඩියන් එකක් නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනදී සාරිය ගැන කතා කරොත් සාරියේ ගොඩක්ම මෙතනදී කට්වර්ක් නිර්මාණයක් කරලා තියෙන්නේ. ඒකත් එක්කම බීට් වර්ක් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ නිර්මාණයේදී වැඩියෙන් මම හයිලයිට් කරලා තියෙනවා පර්ල් වර්ක් එක. පොටටත් මම පර්ල් වලින් නිර්මාණයක් කරලා තියෙනවා. මෙතන විශේෂත්වයක් දක්වන්නේ. මෙතනදී ජැකට් එක ගැන කතා කරොත් අපිට මේ අත දිගට දාලා තියෙන්නේ. මෙතනදී ඕනම මිටිරියලකින් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්. මෙතනදී මම ජැකට් එක කියන්නේ හෙවි වර්ක් එකකින් නැතුව ඉස්සරහා කියන්නේ අපි පොටට දාන වර්ක් එක ටිකක් වැඩිපුර ගිහිලා තියෙන නිසා මම එතනදී චාම් ජැකට් එකක් තමයි මෙතනදී නිර්මාණය කරලා තියෙන්නේ. හෙයර් ස්ටයිල් එක ගැන කතා කරොත් මෙතනදී අපේ ඕනම බ්‍රයිඩ් කෙනෙකුට අපිට ඕන විලාසිතාවක් නිර්මාණය කරන්න පුළුවන්. මෙතනදී එයාගේ මූණේ හැඩයත් එක්ක මම හිතුවා සම්ප්‍රදාය විදියට ඉදින් නැතුව බැහැරව සයිඩ් එකට බන් එකක් තමයි මම මෙතනදී නිර්මාණය කරලා තියෙන්නේ. හැමෝ මෙතනදී පොඩි ෆින්ච් එකක් මම ඉස්සරහට කියන්නේ ෆින්ච් එක දාලා තියෙන්නේ එයාගේ මූණේ හැඩයත් එක්ක අනුව පොඩි ෆින්ච් එකක් මම මෙතනදී නිර්මාණය කරලා තියෙනවා. Around my finger and it's so quiet in the world tonight. Bride ge makeup ek gana katha karot makeup ek me brides pahapath yuwathiyak e anuwa mama yata heavy makeup ekekata yan nathuwa samanya makeup ekekadin thamai bride la nirmanaya karala tiyenne. Metenedi eye makeup ek mama pawichchi karala tiyenne golden brown mix karala. ඉතින් එයාගේ මූණට එයාගේ හැඩයට අනුව සරිලන විදිහට මේකප් එක මම භාවිත කරලා තියෙනවා. I was riding shotgun with my hair undone in the front seat of his car. He's got a one hand feel on the steering wheel, the other on my heart. Look around, turn the radio down. He says
ආභරණ ගැන කතා කරොත් මගේ බ්‍රයිඩ්ගේ මෙතනදී හැමෝම දකින්නේ සම්ප්‍රදාය විදිහට ආභරණ කට්ටලේම පළඳගෙන ඉන්නවා. මෙතනදී මම විශේෂත්වයක් දක්වලා තියෙනවා. මොඩර්න් විදිහට මම මේ බ්‍රයිඩ්ව නිර්මාණය කරලා තියෙන නිසා හෙවි නෙක්ලස් එකක් විතරක් මම යූස් කරලා තියෙනවා. මෙතනදී තනි තැල්ලක් මම භාවිත කරලා තියෙනවා. ඒකත් එක්කම මම හෙයාර් ස්ටයිල් එකටත් මේ ජුවලරි එකෙන්ම මැච්චන විදිහට පර්ල් එකෙන් නිර්මාණය කරලා පළඳනාවක් පළඳලා තියෙනවා. With your words like knives and swords and weapons that you use against me, you have knocked me off my feet again, got me feeling like a nothing. You, with your voice like nails on a chalkboard, calling me out when I'm wounded. You, picking on the weaker man. Well, you can take me down with just one single blow, but you don't know what you don't know. Someday කේක ගැන කතා කරොත් බ්‍රයිඩ්ගේ මම මෙතනදී එයාගේ සේ හැටියට සරිලන විදිහට බොකේක නිර්මාණය කරලා තියෙනවා. බොකේක මම නිර්මාණය කරලා තියෙන්නේ කැකුලියා ඕකට් වලින් ගෝල් මිස් කරලා ක්‍රීම් කලයකටත් මැච්චෙන විදිහට බේබි ස්පේස්න් අයිවරි කැනි පොඩි පොඩි ඉති වර්ග පාවිච්චි කරලා මම අලුත් දේවල් නිර්මාණය කරන නිසා මට හිතුණා මෙතනදී පොඩි වෙනසක් කරන්න. එතනදී මම පර්ල් හැම මෙතන බ්‍රයිඩ්ගේ හැම තැනම මම පර්ල් තමයි විශේෂත්වයක් දක්වලා තියෙන්නේ. එතනදී මම බොකේකට පර්ල් නිර්මාණයක් කරලා නැහැ. ඒක තමයි මගේ විශේෂත්වයේ මේ වගේ නිර්මාණයක් කරන්නේ. It's amazing how you speak right to my heart. Without saying a word, you can light up the dark. ප්‍රෝග්‍රම්කින් තවත් ඔගලන් ආස කරන සෙට්මන්ට් එකකට තමයි අපි යන්න සූදානම් වෙන්නේ, රියල් වෙඩින් සෙට්මන්ට් එක. අද අපේ රියල් වෙඩින් සෙට්මන්ට් එකත් එක්ක එකතු වෙන්නේ ලහිරු. ඔගලන් අඳුරන්නේ නැති කෙනෙක් නෙමෙයි, හැමදාමත් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන කෙනෙක්. ලහිරුත් එක්ක අපි කතා කරන්න යන්නේ අද දවසේ වෙඩින් එකේ ෆොටෝග්‍රාෆ්ස් ගැනයි, වීඩියෝ ගැනයි. ලහිරු, කාවින්දගේ වෙඩින් එකට ඔයා ජොයින් වෙනකොට, මේ වෙඩින් එකත් එක්ක එකතු වෙලා ෆොටෝග්‍රාෆ්ස් කරනකොට, වීඩියෝස් කරනකොට තිබිච්ච අත්දැකීම් වගේම වෙඩින් එක ගැන අපි කතා කරමු. ඔව්, ඇත්තම මේ අසංක කාවින්දි ඒ දෙන්නගේ වෙඩින් එක කරන්න ඇත්තටම හරි ලේසි වුණා. මොකද ඒ දෙන්නා මේ අපිත් එක්ක හරි ෆ්‍රෙන්ඩ්ලි වැඩ කළා. හැමදේම එකතු වෙලා හැමදේම අපිත් එක්ක කතා කරලා, ඒගොල්ලෝ කොහොමද හැමදේම කරන්නේ, මේ විදිහට මොනවද කරන්න ඕනේ දේවල් හැමදේම අපෙන් අහලා අපිත් එක්ක ගොඩක් සුහදශීලීව හැමදේම එකතු වෙලා වැඩ කටයුතු කරා. Every part of my heart I'm giving out. Every song on my lips I'm singing out. Any fear in my soul I'm letting go, and anyone who asks I let them know. She's the one, I say it loud. She's the one, I say it proud. Ring the bell for the whole crowd. කපල් එකෙන් වගේම ගෲප් එකෙන් ලැබෙන සහයෝගයත් එක්ක ලස්සන ෆොටෝග්‍රාෆ්ස් ටිකක් කරගන්න පුළුවන් වුණා කියලා අපි දන්නවා. ගෲප් එකේ හරි කපල් එකේ හරි කෙනෙක්ට දැන් අපි කිව්වම මේ වගේ පෝස් එකක් වෙන්න කියලා, ඒගොල්ලන් ඒක කරන එක නැචරල් වෙන එක කොච්චර දුරට වීඩියෝ එකට බලපානවා? ඇත්තටම කපල් එක ගෲප් එක ඒගොල්ලෝ එකතු වෙලා ඒ සහයෝගින් වැඩේ කරනකොට වීඩියෝ එකට තමයි ඒ දේ ප්‍රධානෙම වැදගත්කම තියෙන්නේ. නැචරල් ඒ විදිහට එනකොට ලස්සනයි. දැන් මොකක් අපි දෙයක් පෝස් එකක් ඉන්නවා මේ විදිහට ඉන්න කියලා කරනවට වඩා ෆොටෝ එකක් වගේ නැවතිච්ච තැනක් නෙමෙයි වීඩියෝ එකක් කියන්නේ. ඒකෙන් හින්දා ඇත්තටම ඒක නැචරල් කරන තරමට ලස්සන තියෙනවා.
ලහිරුව අපි කතා කරන්න ඕනේ ඩ්‍රෙසින් එකත් එක්ක කොහොමද පික්චර්ස් ගන්න කියලා. ඇත්තටම හැම දෙයකටම මුලින්ම අනිවාර්යෙන් ඩ්‍රෙසින් එක වැදගත් වෙනවා. අපි ඩ්‍රෙසින් එකේදී මුලින්ම වැදගත් අපි ඇත්තටම බලන්නේ ඩ්‍රෙසින් එක මොකද ඩ්‍රෙස් එක කියන එක. ඒකේ අනුව තමයි අපි ලොකේෂන් එක හැමදේම තීරණය කරන්නේ. මොකද අපි කැන්ඩියෙන් අදිනවා නම් අපි හිතමු ඒකට ගැළපෙන තැනක් වෙන්න ඕනේ ෆොටෝග්‍රැෆි වලදී පාවිච්චි කරන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒක නිසා වෙන්නේ ගංගාරාම පන්සල වගේ ලස්සන ලොකේෂන් එකක් මේ වෙඩින් එකේදී පාවිච්චි කරන්න ඇත්තේ. ඔව් ඇත්තටම අපි ඒගොල්ලෝ කැන්ඩියෙන් නැද්ද බ්‍රයිට්. ඒකින්ද අපි කැන්ඩියෙන් හින්දා යට ගංගාරාම පන්සල අපි පාවිච්චි කරා බෑග්ග්‍රවුන්ඩ් එක අපේ ලොකේෂන් එකට. ඒකෙදී අපිට මොකද හැමතිස්සෙම ඇන්ටික් ගතිය කියන දේ එතන තියෙනවා. ඒකෙදී අපි මං හිතනවා ගොඩක් කැන්ඩියෙන් වලට ගංගාරාම පන්සල හොඳට මැච් වෙනවා කියලා. I took a chance, I took a shot, and you might think I'm bulletproof, but I'm not. You took a swing, I took it hard, and down here from the ground I see who you are. My life is brilliant, my love is pure. She smiled at me on the subway. She was with another man. But I won't lose no sleep on that, 'cause I've got a plan. ලහිරු එතකොට අපි ෂූට් එකකදී වැඩියෙන්ම අපි කැමති වෙන්නේ natural shots බලන්න. ඇල්බම් එක බලද්දිත් අපි කැමති ආව මගේ natural shot එකක් තියෙන මගේ natural picture. වීඩියෝ එකකදීත් එහෙම. කොච්චර දුරට වැදගත් මේ විදිහට natural shots ඇල්බම් එකකට ඇතුළත් කරන්නේ. ඇත්තටම ඇල්බම් එකේ නැචුරල් ෂොට් තියෙන තරමට ෆොටෝස් වල තියෙන අමුතුම ලස්සනක්. මොකද අපි දෙයක් කියලා කරන දෙයට වඩා ඒ නැචුරල් එකේදී ඒගොල්ලන්ගේ හැඟීම් හැමදේම ඒ ෆොටෝ එකකින් එළියට එනවා. ඉතින් ඒ දේවල් නැචුරල් කියන්නේ ස්වභාවිකව ඒගොල්ලෝ ඉන්න විදිහට අපි කැප්චර් කරගන්න එකෙන් ඇත්තටම අමුතුම ලස්සනක් තියෙනවා ඇල්බම් එකට. ඇල්බම් එකට සමගම වීඩියෝ එකට. කාවින්ද ගොයන වේ චේන්ජ් කරේ ෆ්‍රොක් එකකට. කැන්ඩියන් එකක ඉඳලා ෆ්‍රොක් එකකට චේන්ජ් කරාට පස්සේ මං හිතන්නේ ෆොටෝග්‍රාෆර්ට තවත් හොඳ අවස්ථාවක් ලැබෙනවා එයාගේ වෙනමම ෆොටෝග්‍රාෆ්ස් ටිකක් කැප්චර් කරගන්න. ඔයා කොහොමද මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ? ඔව් ඇත්තටම කැන්ඩියන් ඇඳලා උදේ කැන්ඩියන් ඇඳලා ඉවරලා හවස ෆ්‍රොක් එකකට අමාරු වෙනවා කියන්නේ ඇත්තටම අපිත් කැමතියි වගේ දෙයකට. මොකද හේතුව උදේ ගන්න ෆොටෝස් සාමාන්‍යයෙන් අපි සම්ප්‍රදායික ගතිය ඇත්තටම ආරක්ෂා කරන්න ඕනේ කැන්ඩියන් එකක් එක කැන්ඩියන් එකක් බ්‍රයිට් කෙනෙක් ඉඳලා. ඉතින් එතනදී ෆ්‍රොක් එකකට මාරු වුණාම ඇත්තටම අපිට ඒක එයාගේ අමුතුම ලස්සනක්. ඒ කියන්නේ වෙනස් විදිහට ෆොටෝෂූට් එකකට යන්න පුළුවන් ඊළඟට මේ ඒ ෆ්‍රොක් එකක් හින්දා. මම හිතන්නේ කපල් එක සටිස්ෆයිඩ් කරන එක තමයි ෆොටෝග්‍රාෆර්ගේ වගේම වෙඩින් එක සහභාගී වෙන හැම කෙනෙක්ගේම ප්‍රධානම දේ වෙන්නේ. Thank you very much. අද අපේ රියල් වෙඩින් සෙට්මන්ට් එකකට කේක් තුනට ලහිරු. තව දවසක හම්බ වෙමු. Take a deep breath and you walk through the doors. It's the morning of your very first day. You say hi to your friends you ain't seen in a while. Try and stay out of everybody's way. It's your freshman year and you're gonna be here for the next 4 years in this town. Hoping none of those see you and say you know I haven't seen you around. Your little hands wrapped around my finger and it's so quiet in the world tonight. Your little eyelids flutter 'cause you're dreaming, so I tuck you in, turn on your favorite night light. To you everything's funny, you got nothing to regret. I'd give all I have, honey, if you could stay like that. Oh darling, don't you ever grow up, don't you ever grow up, just stay this little. Oh darling, don't you ever grow up. A little revenge. The story starts with
there'll be one less lonely girl. One less lonely girl. There's gonna be one less lonely girl. One less lonely girl. One less lonely girl. How many odd soldiers and start overs and shoulders have you cried on before? How many promises be honest, girl? How many tears you let hit the floor? How many bags you packed just to take them back? Tell me that. How many either or? But no more. If you let me inside of your world, there'll be one less lonely girl. Oh, saw so many pretty faces. She took him faster than you could say sabotage. I never saw it coming, wouldn't have suspected it. I underestimated just who I was dealing with. She had to know the pain was beating on me like a drum. She underestimated just who she was stealing from. She's not a saint and she's not what you think. She's an actress. Today was gonna be the day they'll never bring it back to you. By now you should have somehow realized what you gotta do. I don't believe that anybody feels the way I do about you දෙමාපියන්ගේ නෑදෑයන්ගේ යාළුවන්ගේ වගේම ස්වභාව ධර්මයේ ආශිර්වාදය මැදින් පටිකුලේට යන මනාලියනි ඔබ ගැන කතා කරන්නට බොහෝම ස්තේවල් බ්‍රයිඩල් ෂෝ අපසතු තවත් තියෙනවා. හැබැයි කාල වේලාව අවසන් වෙන නිසා අද දවසට ඔබේ නිවසින් ඉක්ම යන්න වෙලාව හරි. එහෙනම් ලබන සතියේ අමතක නොකර එකතු වෙන්න. මේ මනාලියන්ගේ සුන්දර සිහින සදා කරන සුන්දර මොහොත. The Bridal Show.